जनशक्ति समूह व्यापार सभापति दिनेश शब्द माता अभिरह स्मरणीय गातनिया नोव ओविसिन सिदुकरगत्मेवन මහතා ගමන්ගත් මෝටර් ප්‍රතියේ කිසිවෙකු ගමන් නොකළ බවට සක් සුදක්සේ සීසීටීවී දර්ශනවල පැහැදිලි සාක්ෂිය ඇතත් එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය. දිනේෂ් ශාප්ත මහතා බිරිඳ සමග එංගලන්තය බලා යාමට හොර කීපයක් තිබියදී බොරල සුසාන භූමියේදී මෝටර් රථය තුල හුගේ දෙයත් පටියකින් බැඳ තිබූ අතර ගෙල වයරකින් සිරවේ තිබියදී विधायक निलधारीवरे को सुसान भूमि सेविकों के सहायन रोहल गत करनु लभ्य अनुत्रुव एदिन पै पहाई कालिकट पसु कोलंब जातक रोहले दरी सत्कार एक कीती ओहु जीवित क्षेर पत्तिय ओहुगे मोटर रथ स्थान गत करती बुने स्थानीय पिली बंदव विमर्शकन के अवधान दड़ीव यौम अत्र सुसान भूमि अनाथ पत्ते हंधुन्मन एम प्रदेश प्रति तुनकी नावर नेवन स्थानीय बवट हंधुना के සමාගම් කීපයක හිමිකරුක වන දිනේෂ් ශබ්ද මහතා සිදු කරන ලද ව්‍යාපාර කටයුතු වලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද ඒකේ මුදල් බලාපොරොත්තු පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතේද නූරේලි ප්‍රදේශයෙන් මිලදීගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්පද මාර්ග සමර්ථන අධිකාරියට පවරාගෙන තිබීමත් යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ රුපියල් කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000ක පමණ ඔහුට පාඩු සිදු වී ඇති බවද පවුලේ සමීපතයන්ගේ ප්‍රකාශක වලින් මෙවැනි විට අනාවරණය වී ඇත. තවද ඔහු පදිංචිව සිටින කුන්දුවත් මල්පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම පළු කර තිබූ බවත් පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් දානවරණ වීමෙන් පවතී. දිනේෂ් ශාප්ටගේ අබ්‍රහස මරණය සම්බන්ධයෙන් පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර CCTV දර්ශන 70ක් පමණ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.